අයිබෝන් අයිබෝන් ඔබතුමාට අවස්ථාව තිබෙනවා. හෙලෝ ඔව් ඔබතුමාට අවස්ථාව තිබෙනවා අපිත් සමග සම්බන්ධ වෙන්නද? හෙලෝ ඔව් අපිට ඔබතුමා හොඳින් ඇහෙනවා. රූපවාහිනියෙන් එන ශබ්දයට සම්බන්ධ වෙන්නේ නැතුව අපි දුරකථනයෙන් එන ශබ්දයට සම්බන්ධ දීලා සම්බන්ධ වෙමු. මම කතා කරන්නේ සෞදි අරාබියේ අල් කරජ් නගරයේ ඉඳලා. ඔව් අල් මරායි ආයතනයේ ඉඳලා. ඔව් ඔබතුමා ඔව් ඔබතුමාට අවස්ථාව තිබෙනවා කතා කරන්න. මම කතා කරන්නේ අල්මරායි ආයතනයේ ඉඳලා අල්කරජ් වල සෞදි අරාබියේ. ඔව්. මගේ නම කෝස්ටා. ඔව්. ඔබතුමාට අවස්ථාව තිබෙනවා කතා කරන්න. මම ගරු ඇමතිතුමාට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මොකද මේ අපේ ආයතනය මේ ලංකාවෙන් ගෙන්නන්නේ ලැබුණා ආයතනය. ලැබුණාන් එකෙන් තව හල් ගෲප් කියලා තව ආයතනයකට බාර දීලා දිනවා මේ කට්ටිය ගෙන්නන්න. නමුත් හල් ගෲප් එකේ ඒගොල්ලෝ මුදල් අය කරගන්නවා. සමහර ඒගොල්ලෝ 140 දාවල් දීලා ඉල්ලලා දිනවා. අපේ ආයතනයෙන් හැම මේ මැදවැල්දිය මේ අපේ ආයතනයේ රැකියාවට එන්න හැම කෙනෙකුටම මේ ආයතනයෙන් රියල් 4000ක මුදලක් ගෙවනවා. නමුත් ඒගොල්ලෝ මෙඩිකල් චාර්ජස් කියලා රියල් 14000 රුපියල් 14000 දාවල්, එතකොට ඉන්ටර්නෙට් චාර්ජස් කියලා වෙනම රියල් රුපියල් 5000 6000 මේ විදිහට අයිතු මිලිස ඒගොල්ලෝ ආය කරනවා. හරි ප්‍රුප්පිකේ ඉනායිතුල්ලා කියන නමත්ත තමයි මේක මේ මෙහෙවන්නේ. එයාගේ ගෲප් එකේ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ගේ රිසිට් එකම රිසිට් දෙන්නේ මේ ආයතනයෙන්. ඒගොල්ලෝ ඇවිල්ලා මෙහෙට කම්ප්ලේන්ට් කරුවාම ඒගොල්ලෝ කියනවා මේ රිසිට් ඉදිරිපත් කරන්න කියලා. සමහර ඒගොල්ලෝ බලහත්කාරයෙන් වගේ රිසිට් අරන් ඇවිල්ලා තියෙනවා මේ මෑතක ඉඳලා. ඒක පුළුවන් නම් නවත්තන්න. මොකද මේ කම්පැනියෙන් ගේනවා රියල් 4000 සෞදි රියල් 4000 කියන්නේ 120000 ගේනවා එක්කෙනෙක්ව මෙහෙට ගෙන්නන්න. ඔව් මගෙන් කොස්ටමයිද මොම ස්තුතිවන්ත වෙන්නවා. ඔව් මං හිතන්නේ අපිට මොකද මම කියන්නේ මම දන්න විදියට ලැගඩාන් කියන රැකියා ඒජන්සි ආයතන මම දන්න විදියට ලංකාවේ රැකියා ඒජන්සි ආයතන වලින් සේවක අපේ ශ්‍රී ලාංකික පිටරට යාම සඳහා සල්ලි අය නොකරන ආයතනයක්. හොරු ගන්නාවක් කිසි තියෙන ආයතනයක්. මම ප්‍රථම වතාවට තමයි දැනගත්තේ ලැගඩාන් ආයතනයට සම්බන්ධ වෙනත් ආයතනයක් විසින් සල්ලි අය කරනවායි කියලා. එතුමාගේ දුරකථන අන්තිම විසන්දි වෙන වෙලාවෙත් මම හිතන්නේ කියවුනේ ලැගඩාන් ආයතනය අය කරන්නේ නැහැ කියලා කිව්ව තමයි කියවුනේ. ඉතින් ඒ නිසා මම හෙටම මේ පිළිබඳව ලැගඩාන් ආයතනයේ ගෙන්නලා එයාට මම දෙනවා. ඒ අයගේ කීර්ති නාමයට ඒක හොඳ නැහැ. මම දන්න විදිහට අවුරුදු දැන් 25කටත් අධික කාලයක් තිස්සේ ලැගඩාන් ආයතනය මේ විදේශ සේවා ඒ සඳහා අපේ ශ්‍රමිකයන් ඉදිරිපත් කරන ආයතනයක් කීර්ති නාමයක් රඳවා ගත්තා. ඒ නිසා නමුත් ඒ අයගේ නම භාවිත කරමින් ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න තව කණ්ඩායමක් මම කියන්නේ ඉතින් සබ්බේජන්ලා කියලා වර්ගයක් ඉන්නවානේ. මේ සබ්බේජන්ලා කියන වර්ගයත් අපි කොයි ලියාපදිංචි කළ යුතු වෙනවා. ඒ නිසා තමයි මේ සබ්බේජන්ලා ලියාපදිංචි කරලා ඒ අයට ඉතාම අභිමානයක් ඇතුව ආත්මගෞරවයක් ඇතුව නිවැරදිව නිත්‍යානුකූලව හරි විදියට මේ කාරණා කටයුතු කරන්න අපි අවශ්‍ය කරන පරිසර ගොඩනගා ගන්න හදන්නේ ඒ නිසාම තමයි. ඔව් මම හිතන්නේ දුරකථනයෙන් තවත් අවස්ථාවක් අපිට ලබා දෙනවා. අයිබෝන් අයිබෝන් කවුද මේ කොහෙන්ද එකතු වෙන්නේ? අවස්ථාවක් තිබෙනවා හෙට දවස් සමග සම්බන්ධ වෙන්නට. අයිබෝන් අයිබෝන් ඔව් මම හිතන්නේ ඒ දුරකථන මාර්ග අපහිරතාවයන් ගැටළු කරිතත් විසඳ ගන්න අතුරු මම මතක් කරන අපේ සජීවී දුරකථන අංකය 0094711887 0094711887 ඒ නිසා ඔබට දැනුවත් කරන්නේ ඔබට ලැබෙන මේ දුරකථන අවස්ථාවෙන් මේ දුරකථන මතුමලට සම්බන්ධ වීමට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. මොකද සීමිත ප්‍රමාණයකට විතරයි අපිට අවස්ථාව ලබා දෙන්නට හැකියාව තිබෙන්නේ. අයිබෝවන් හෙලෝ ඔව් අයිබෝවන් ඔබතුමාට අවස්ථාව තිබෙනවා කතා කරන්න. හෙලෝ ඔව් ඔබතුමා කවුද කොහෙන්ද එකතු වෙන්නේ? මම කතාගන්නේ සෞදි අරාබියේ. හෙලෝ ඔව් අපිට ඔබතුමාව ඇහෙනවා. ඔබතුමා ඩිගටම සම්බන්ධ වෙන්න අපිත් එක්ක. මම කතාගන්නේ සෞදි අරාබියාවෙන්. මම වැඩ කරන්නේ සෞදි අරාබියාවේ දමාම් එකේ රූමයින් කියන කම්පැනි එක. මම මේ රටවල්ලට මේ කම්පැනි එකටම අවුරුදු 6 මාස 8ක් යනවා. මේ අවුරුද්දේ ජූනි 30ට මගේ කොන්ත්‍රාත් කාලය අවසන් වුණා. නමුත් මේ කම්පැනි එකෙන් යන්න දෙන්නේ නැහැ. ඉතින් මම ඊට පස්සේ එම්බසි කරත් කතා කරලා ලංකාවේ බිරුවෙකේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා. ඒ මාන මේකෙන් මට යන්න දෙන්නේ නැහැ. දැන් මම වාහනේ නවත්තලා දවස් 20ක් යනවා. නමුත් යන්නේ නැහැ. මට තමන් එකෙන් මේ
එන්ටිසිගේ සෞඛ්‍ය මාධ්‍යයට කතා කරලා සම්බන්ධයෙන් කතා කළා මම ඊට පස්සේ මේ මේ සෞදි අරාබියාවේ ලේබර් බෝඩ් එකේ මම පැමිණිල්ලක් කරලා තිනවා මේ මාසේ 18 වෙනිදාම එන්නේ කියලා තිබුණ කම්පැනිකෙන් ආවෙන පස්සේ ලබන මාසේ පළවෙනිදාට ආපහු එන්න කියලා හිටන් දිනයක් දිලා මම ඒ දිනේ කම්පැනි එකට කීවට පස්සේ එදිනින් කියනවා මට ආපහු මාසයක් වැඩ කරන්න කියලා මම ආපහු මේ සේවා කාලය අවසාන වුණායින් පස්සේ ඔබතුමාට නැවත රටට එමේදී අර එක්සිට් වීසා එක ලබලා දෙන්න අවශ්‍ය කරන කටයුතු කරන්න ඔබතුමාගේ සේවා යෝජකයා ඉඩ දෙන්නේ නැතිකමයි තිබෙන්නේ. ඔබතුමා තානාපති කාලේ මේ ගැන දැනුම් දුන්නයි කියලා කිව්වා. මම හෙට උදේවරුවේ තානාපතිතුමාටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දුන්නයි කියලා කිව්වා. ඒ දෙගොල්ලොන්ටම මම කතා කරලා ඉවර වෙලා ඔබතුමාට නැවත ලංකාවට ඒමට අවශ්‍ය කරන පරිසරය සකස් කරන්න අවශ්‍ය කරන සියලු උත්සාහයන් දරනවා. ඔව්. මම හිතන්නේ තවත් බොහෝ කරුණු කරන අපිට කතා කරන්නට තිබෙනවා. මම හිතන්නේ ඔබට අපි දුරකථනම් කියන වතාවත් මතක් කරන්නම් 0094711887887 0094711887 හෙට දවසින් අපිට ඔබට කාල වේලාව විවර කරන්න තිබෙන බොහොම සීමිත වශයෙන් ඒ නිසා ඔබට ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න එමුතුමාට ප්‍රශ්න ඉදිරිපත් කරලා බොහොම කෙටියෙන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා නම් තවත් බොහෝ දිනකට අවස්ථාව ලබා දෙන්න අපිට හැකියාව තිබෙනවා. අපි සූදානම් මේ දවසින් කීටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි නැවතත් සූදානම් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට.